සත්ව ආහාර සඳහා මෙරට බඩඉරිඟු නිෂ්පාදනයෙන් වැඩි කොටසක් සිදු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, ගලින් බිඳුනු වැව, හොරවපතාන සහ කහටගස් දෙකිලි යන ප්‍රදේශවලයි. රසායනික පොහොර වෙනුවට රජයෙන් ලබා දෙන කාබනික පොහොර බලාපොරොත්තුවෙන් මාස දෙකකට පමණ පෙර මහවිලච්චිය ගොවීන් බඩඉරිඟු වගා කටයුතු ආරම්භ කළා. නමුත් සිය බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් මෙවැනි විට මහවිලච්චිය වගා කළ බඩඉරිඟු වගාවන් විනාශයට පත් වී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ. මේ බඩඉරිඟු ගහ හොඳට හැදිලා තියෙනවා. මේ දියර පොහොර ගැහුවට පස්සේ තමයි මේ හොඳට හැදිලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට දැන් ආදායමක් ගන්න බෑ. ආදායමක් ගන්න බැරි හේතුව මේ කොළ දියර පොහොර ගැහුවට පස්සේ කොළ ටික විතරක් හැදිලා එනවා. එතකොට මේ ගස් ටික හැදුනට පස්සේ මේ ගස් ඉතින් අපිට පාර්ලිමේන්තුවට තමයි යවන්න වෙන්නේ. මේ රජ අයින් කරන්නට කොහමද? අපි පොහොට්ටුවේ අවංකවම. මම පොහොට්ටුවේ. මම මේ ඡන්දයට වැඩ කෙරුවේ අවංකවම ගංගානේ ගිහිල්ලා. අපි කබලෙන් ලිපිට වැටෙන මහත්තයා. රජෙන් කියලා 750ක් මේ වෙනකන් අපිට හම්බෙලා නැහැ. මෙතර පුත්‍රම දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවල සේවයේ නියුත වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ මාදම්පේ පිහිටි පුත්‍රම දිස්ත්‍රික් ආයුර්වේද සහකාර කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා භූමි ප්‍රදේශ තුල බගා කරන ඖෂධ පැලෑටි සඳහා අවශ්‍ය කාබනික පොහොර එම ආයතන පරිශ්‍රයන් තුලදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කිරීම මෙහි අරමුණයි. ආයුර්වේද රෝහල් භූමියේ කාබනික වගා වැඩසටහන තමයි කොහොමද අපි මේක කරන්න කියලා ජාතික ප්‍රතිපත්තියක් වන කාබනික වගා වැඩසටහනට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දායකත්වයේ තමයි මේ සමගින් ලබා දී තියෙන්නේ. ගොවි ජනතාවයෙන් මුන්ට ඡන්ද ගන්න පුළුවන් නම් ඇයි ගොවි ජනතාව වෙනුවෙන් මේ පොහොර දෙන්න බැරි? දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් අපීල්ලුවේ පොහොර වහොර ඉල්ලුවහම වතුර දුන්නා. මේ වෙනකොට අක්කර 5-3 තියෙන ගොවි මහත්තුරු ඉන්නවා. හැබැයි ඒ අක්කර 5-3 වගා කරන්න තමන්ට හැකියාවක් නැහැ. පොහොර නැති නිසා, වල්නාශක නිසා, කුමිනාශක නැති නිසා. හැබැයි වීබුසලක වගේ ප්‍රමාණයක් අක්කරක වගේ ප්‍රමාණයක් ගොවින් වගා කරන තමන්ගේ ගෙදෙට්ට අවශ්‍ය කරන සහල් ටික ගන්න උත්සාහ කරනවා. හැබැයි එදා රසායනික පොහොර භාවිත කරලා රසායනික කුමිනාශක වල්නාශක භාවිත කරලා අක්කරයකට විසල් 100ක් 110ක් ගන්න පුළුවන් කම තිබුණත් අපි අත්දැකීමෙන් දන්නවා කොම්පෝස්ට් වගාවින් විසල් 15ක් 20ක් තම බුසලකට ගන්න පුළුවන්. අවසානට මේ රට සෝමාලියක් කරලා පැනලා යන්න තීරණය වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.